සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම servicestelk.com වෙත ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ඇත්තටම මේ වෙබ්සයිට් එකේ අරමුණ තමයි ලංකාව පුරා තියෙන සේවා සහ භාණ්ඩ විශේෂයෙන් පාරිභෝගිකයන්ට ඉක්මනින් ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම උදෙසා කරලා තියෙන වෙබ්සයිට් එකක් මේකෙදී පාරිභෝගිකයාට පුළුවන් තමන්ගේ ප්‍රදේශයේ තියෙන උදාහරණයක් විදිහට කොළඹ ප්‍රදේශයේ තියෙන සියලු භාණ්ඩ හා සේවා පිළිබඳ විස්තර වෙළඳුන් පිළිබඳ විස්තර ලබා ගන්න උදාහරණයක් විදිහට මම ඉන්නේ මේ අතුරුගිරිය ප්‍රදේශයේ කොළඹ මේ ප්‍රදේශයේ තියෙන සේවා පහසුවෙන් මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ වගේම වෙළඳ මහතුන්ට තමන්ගේ ප්‍රදේශයේ තියෙන සේවා නොමිලේ අපේ වෙබ්සයිට් එකට දා ගන්න පුළුවන් ඒ සඳහා ඇත්තටම මේ ස්ටෝ එකක් හදා ගන්න ඕනේ පාරිභෝගික මහතුන් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා කොහොමද මේ සයිට් එකේ ලියාපදිංචි වෙන්නේ කියලා ඒ සඳහා මම මේ වීඩියෝ එක හැදුවේ අපි දැන් බලමු මේ කොහොමද කරන්නේ කියලා ඇත්තටම මේ සයිට් එකේ හෝම් පේජ් එකේ මෙතන තියෙනවා ඔබගේ භාණ්ඩ සේවා පළ කරගන්න මෙතන ඔප්ෂන් එකක් දාලා බටන් එකක් එක ක්ලික් කරපුවාම ඔයාලට වෙළඳ මහතුන්ට මේකේ ලියාපදිංචි වෙන්න පුළුවන් ලියාපදිංචි වීමට ඊමේල් එකක් ලිපිනයක් තිබීම ප්‍රමාණවත් ඒ සඳහා මෙතන මම දැනට මේ විදිහට මං ඊමේල් ලිපිනයක් ලබා දෙනවා ඊට පස්සේ ස්ටෝ එකේ නම මෙතන ලබා දෙන්න ඕනේ ඒ සඳහා මම මේ විදිහට ලබා දෙන්නම් ඊට පස්සේ ඔයාගේ ස්ටෝ එකට ලොග් වෙන්න ඕනේ පාස්වර්ඩ් එකක් ඒක මතක තියා මතක හිටින එකක් දෙන්න ඒ සඳහා මම පාස්වර්ඩ් එකක් දීලා මෙතන රෙජිස්ටර් ඔප්ෂන් එක ක්ලික් කරපුවාම මේ විදිහට රෙජිස්ට්‍රේෂන් කම්ප්ලීටඩ් කියලා ඔප්ෂන් එකක් එනවා ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ස්ටෝ සෙටප් විසාඩ් එක මේක පියවර කිහිපයක් තියෙනවා අපි මෙන්න මෙතන ලෙට්ස් ගෝ ඔප්ෂන් එක අපි තෝරමු මේකෙදි ඊට පස්සේ එනවා ඔප්ෂන් එකක් මේ ස්ටෝ එකක් කියලා කියන ඇත්තටම නිකන් වෙළඳ මහතුන්ට අපි හිතමු කඩයක් කියලා ඒ කඩේ භාණ්ඩ තියෙනවා එතකොට අපි ඉස්සලාම ස්ටෝ එකක් හදාගෙන තමයි අපේ භාණ්ඩ ලයිස්තුව ඒකට ඇප්ලයි කරගන්න ඕනේ මේ සඳහා ඔයාලට ලෝගෝ එකක් සහ බැනර් එකක් කියලා කියන්නේ ඇත්තට මේක මම පෙන්නන්නම් ඉස්සරහට මේක කොහොමද ඩිස්ප්ලේ වෙන්නේ කියලා ඔයාලට ඒවා තියෙනවා නම් මෙතන ක්ලික් කරලා මේ සඳහා මම මෙතන සිලෙක්ට් ෆයිල්ස් ගිහිල්ලා මම මෙතනින් ලෝගෝ එකක් සහ මම බැනර් එකක් මේ සඳහා දාගන්නම් රයිට් මම ලෝගෝ එකක් දාගත්තා ස්ටෝ එකේ බැනර් එකක් අප්ලෝඩ් කරගන්න යන්නේ සඳහා අප්ලෝඩ් ෆයිල් කියන ඔප්ෂන් එක ගියා මම මෙතනින් සිලෙක්ට් කරගත්තා ස්ටෝ එකේ බැනර් එක රයිට් මං ඒක සිලෙක්ට් කරගෙන මං ෂොප් නේම් එක මම දැනට දාලා තියෙනවා ඒ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා මම මෙතන ඔයාලගේ දුරකථන අංකය තියෙනවා නම් දෙන්න මං දැනට සාම්පල් එකක් දෙන්නම් හරි මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඔයාලා මෙතන ස්ටෝ කන්ට්‍රි එක සහ මේක ශ්‍රී ලංකා කියන එක තෝරගන්න සහ මෙන්න මේ ලොකේෂන් එකදීම වැදගත්. දැන් මම මෙතන මම අතුරුගිරිය කියලා දෙන්නම් මං සාම්පල් එකක් හදන හින්දා. ඔයාලා ඔයාලගේ ස්ටෝ එක තියෙන ලොකේෂන් එක මෙතන දෙන්න. උතර මේ මැප් එකේ ගාන්ටේ ස්ටෝ ලොකේෂන් එක සෙට් වෙනවා. සහ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. මේ
ෆීල්ඩ්ස් වලින් ඇත්තටම මේ ඊමේල් ඇඩ්‍රස් එක ෆෝන් එක සහ ලොකේෂන් එක වැදගත් වෙනවා ඒක තෝරගන්න නැත්තම් මෙතනින් ඉස්සරහට යන්න බැරි වෙයි continue then දෙන්න පුළුවන් right ඊට පස්සේ මේ විතර payment options ටික ඇතරම එනවා අපේ දැනට අපි pay on delivery option එක විතරයි දෙන්නේ මේක සේවාවක් මේක free සේවාවක් විදිහට අපේ services.lk හරහා ඕනම වෙළඳපොළට මේක ආරම්භ කරන්න පුළුවන් මේ සඳහා PayPal address එකක් තියෙනවා නම් ඔයාලට මෙතන දෙන්න පුළුවන් but අපි PayPal option එක දැනට support කරන්නේ pay on delivery option එක විතරයි දැනට store එකේ support කරන්නේ හරි මේ සඳහා ඔයාලට මෙතන skip this step දෙන්න පුළුවන් නැත්නම් address එකක් තියෙනවා නම් දෙන්න පුළුවන් මම දැනට මෙතන skip this step කියන එක දුන්නා මෙතන policy setup කියන ඔප්ෂන් එක ඔයාලට මේක ඕනනම් කම්ප්ලීට් කරගන්න පුළුවන් නැත්නම් මෙතනින් ඔයාලට මේක පහසුවෙන් මේ ස්ටෙප් එක ස්කිප් කරන්න පුළුවන් බට් මම කියනවා ඔයාලට මම ඔයාලගේ පොලිසිස් තියෙන ඒවා දාගන්න මේවා පස්සේ දාගන්නත් පුළුවන් අප්ඩේට් කරගන්නත් පුළුවන් කස්ටම සපෝට් ෆෝන් එක ඊමේල් එක ඒ වගේ ඔප්ෂන්ස් ඔයාලට දෙන්න පුළුවන් මෙතන මේවා මැන්ඩටරි නැහැ නමුත් දෙන එක වැදගත් එතකොට ඒ ස්ටෙප්ස් ටික අපි ෆිල් කරගත්තට පස්සේ කන්ටිනියු කරගන්න පුළුවන් නැත්නම් මෙතන ඔයාලා පස්සේ මේක සෙටප් මම දැන් පස්සේ සෙටප් කරගන්න ඔප්ෂන් එක දෙනවා ඒ සඳහා මම skip this step ඔප්ෂන් එක තෝරනවා හරි මේක search engine optimization වලට තියෙන wizard එකේ තියෙන screen එක මේකේ ඔයාලගේ store එකේ title එක description එකක් meta keyword එකක් මේවත් දෙමීම ඉතාමත් වැදගත් මේවා පස්සේ දාන්නත් පුළුවන් මේ ඔප්ෂන්ස් අවශ්‍ය නම් ෆිල් කරගන්න Twitter setup Facebook setup ඔයාලගේ ගිනුම් link කරගන්න පුළුවන් right මම මේ ඔප්ෂන් එකත් skip කරා මේකෙදි store social setup කියන එකේදී ඔයාලා social media pages තියෙනවා නම් මේ links දෙන්න right මම දැනට sample එකක් හදන හින්දා මම මේ ටික skip කරගන්න එච්චරයි මෙතනදි ස්ටෝ එකක් ක්‍රියේට් වෙනවා we are done කියන ඔප්ෂන් එක එනවා මෙතන let's go to the dashboard කියන ඔප්ෂන් එක දුන්නාම ඔයාලගේ අලුතෙන් ක්‍රියේට් වුණ ස්ටෝ එක මේ විදිහට දැන් ස්ටෝ ඩෑෂ්බෝඩ් එකට මෙතන ලොග් වෙලා තියෙනවා right ස්ටෝ ඩෑෂ්බෝඩ් එකේ දැන් අපි ඔයාලගේ සේවා හෝ බාණ්ඩ අපි ප්‍රොඩක්ට්ස් කියන කැටගරිය යටතේ දාන්න පුළුවන් අපි මේ ස්ටෝර් එකක් ක්‍රියේට් කරගත්තට පස්සේ අපේ වෙබ්සයිට් එකේ ඔයාලට ස්ටෝර්ස් ඔප්ෂන් එක ගිහිල්ලා බලා ගන්න පුළුවන් ඒ ඔයා ක්‍රියේට් කරගත්තු ෂොප් එක මෙතන අපේ ලයිස්තුවට ඔටෝමැටිකලි ඇඩ් වෙනවා දැන් ඔයා දාගත්තු දැන් මම ක්‍රියේට් කරගත්තු ස්ටෝර් එක මෙතන මෙන්න මේ විදිහට මේ sample store කියන එක මෙතන මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා මේක උඩ ක්ලික් කරලා බලා ගන්න පුළුවන් ඒකේ තියෙන products or services ටික දැනට මම අපි products දාලා නැහැ දැන් බලමු කොහොමද products දාන්නේ කියලා ඒ සඳහා ඔයාලට යන්න පුළුවන් store එක හදාගත්තට පස්සේ මෙතන යන්න පුළුවන් store seller accounts ගිහිල්ලා store manager ගියපුවහම අපි normal store manager එකට ආයි shift වෙන්න පුළුවන් right අපි බලමු කොහොමද අලුතෙන් බාණ්ඩ හෝ සේවාවක් store එකට දාගන්නේ කියලා ඒ සඳහා products යන්න products ගිහිල්ලා මේකේදී තෝරන්න අලුතෙන් product එකක් හෝ service එකක් right මේ සඳහා මම මෙතන add new option එක මෙතන click කරන්න right ඊට පස්සේ මේකේදී ඇත්තටම ඔයාගේ service එකේ title එක host product එකේ title එක image එකක් සහ price එක සහ description එක සහ මෙන්න මෙතන වැදගත් මේ category කියන option එක තෝරගන්න. දැන් උදාහරණයක් විදිහට මම product එකක් දාන්නම් මෙතන title එක අපි හිතමු මම glossary item කියලා මම දාන්නම් මේකේ මගේ ප්‍රොඩක්ට් එක
ගොඩක් නේම් එක මම මේකෙදි ඉමේජ් එකක් උනම් මට මෙහෙම අප්ලෝඩ් කරගන්න පුළුවන් මම දැනට සාම්පල් ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්නම් ඒ සඳහා අප්ලෝඩ් ෆයිල්ස් ගිහිල්ලා රයිට් මම මේ විදියට දැනට සාම්පල් ඉමේජ් එකක් තෝරගන්නම් ක සිලෙක්ට් කරගත්තා මෙතන දාන ඉමේජ් එක තමයි ඇත්තටම මේ අපේ හෝම් පේජ් එකේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ ප්‍රොඩක්ට් එකේ මේන් ඉමේජ් එක විදිහට එන්නේ මේකේදී ඔයාලට මේ ඉමේජ් එක ක්‍රියේට් කරගද්දී සිම්පල් ග්‍රැෆික් ඩිසයින් ටූල් එකක් පාවිච්චි කරලා ලස්සනට හදා ගන්න පුළුවන් විශේෂයෙන් දුරකථන අංක සහ මොකද සේවාව කියන විස්තරේ බලපු ගමන් මේක පරිබුක්කිය මේක තමයි ඉස්සලාම දකින්නේ ඔයාලට ඒකට අද සියලු ඔයාලා කන්ටැක්ට් කරගන්න ඩීටේල්ස් ඔක්කොම දාලා ඉමේජ් එක හදා ගන්න පුළුවන් මේකෙදී දැනට ඔයාලට ප්‍රයිස් එකක් වුණනම් මෙතන දාන්න පුළුවන් ප්‍රයිස් එකක් නැත්නම් ඒක නොදා ඉන්න පුළුවන් රයිට් ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවනම් දාන්න පුළුවන් දැන් මම මෙතන හදගත් ඔයාලගේ කැටගරිය එක යටතේ goods and services දැන් මම මේ goods එකක් ඉඳන් මම මෙතන මේ ඔප්ෂන් එකේ තෝරගන්න ඕනේ මොකද්ද ඔයාගේ කැටගරිය එක මම දැන් මෙතන glossaries කියලා කැටගරි එකක් තියෙන මම ඒක තෝරගන්නවා සහ ඔයාලා මෙතන තෝරගන්න ඕනේ මේකෙදි විශේෂයෙන් කොහෙද ඔයාලගේ district එක කියලා ඒකෙන් මේවා තෝරගත්තාම තමයි විශේෂයෙන් මම මෙතන අතුරුගිරිය කියන එක තෝරගන්නම් මෙතන කලම්බු ඩිස්ත්‍රික් එකේ අතුරුගිරිය හරි මේක මේ ඔප්ෂන්ස් ටික තේරුවාම තමයි පාරිභෝගිකයාට පහසුවෙන් තමන්ගේ සේවාව හෝ භාණ්ඩේ සයිට් එකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන් මේව ඒක නිසා ඒව හරි වැදගත් අලුත් කැටගරි එකක් තියෙනවා නම් මෙතන තියෙන chat ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔයාලා chat එකක් දාන්න මෙතන නැති කැටගරි එකක් අපිට ඔයාලට හදලා දෙන්න පුළුවන් මේ විදිහට සබ්මිට් කරපුවාම මේක ඔයාලගේ ෂොප් එකේ නැත්නම් ස්ටෝර් එකේ අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ඔය විදිහට දා ගන්න පුළුවන්. දැන් මේ ප්‍රොඩක්ට් එක ක්‍රියේට් වුණා. ප්‍රොඩක්ට් සක්සස්ෆුලි පබ්ලිෂ්. දැන් අපි බලමු ස්ටෝර් එකට ගිහිල්ලා මේ ප්‍රොඩක්ට් එක තියෙනවද කියලා. මෙතන එක කරන්නේ මෙහෙම ස්ටෝර් ඔප්ෂන් එක ගිහිල්ලා ඔයාලගේ ස්ටෝර් එක මෙතනින් තෝරගන්න පුළුවන්. දැන් මම සාම්පල් ස්ටෝර් එකක් හැදුවේ. ඒ ස්ටෝර් එක දැන් මෙතන තියෙනවා සාම්පල් ස්ටෝර් කියලා. මේකෙදි මෙතන දැන් ඔයාලා ඒ මම අප්ලෝඩ් කරපු ඔප්ෂන් එක මේ භාණ්ඩය මෙතන පෙන්නුම් කරනවා. එතකොට ඒ වගේම අපේ හෝම් පේජ් එකට ගියොත් ඔයාලට මේ විදිහට මෙතන යාලා ඒ භාණ්ඩය මෙහෙම ඔයාලට මෙතන හෝම් පේජ් එකේ පෙන්වනවා. ඒ වගේම පාරිභෝගිකයාට පුළුවන් මෙන්න මේ search criterias භාණ්ඩයක්ද සේවාවක්ද මොකක්ද ඩිස්ත්‍රික්කය කියන මෙන්න මේ user කෙනෙක් ඇවිල්ලා මේකෙන් search කරගත්තොත් ඔයාගේ වදාපු product එක tag ගාලා හොයා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මම කියන්නම් ඩිස්ත්‍රික් එක කලම්බු මම දැම්මේ කලම්බු ප්‍රදේශයේ අතුරුගිරිය මම දැම්මේ අතුරුගිරියේ search එකක් කරොත් එහෙම නැත්නම් මේ map එකිනුත් එක කරන්න පුළුවන් ඔයාලට මෙතන ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන් මේ දැම්මම මෙන්න මෙතන ඔයාලට මම දාපු මේ sample product එක මෙතන ඔයාලට පෙන්වන්න කරනවා user කෙනෙක්ට ඒක බලා ගන්නත් පුළුවන් එහෙම zoom කරලා ඔන්නම් බලා ගන්න පුළුවන් මේක මම sample product එකක් අතරම මේ දැම්මේ මේ product එක අපේ store එකේ දැනට තියෙනවා right මේ විදිහට පහසුවෙන් store එකක් හදලා භාණ්ඩ හෝ සේවා අපේ වෙබ්සයිට් එකට දාගන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ අංකයට කතා කිරීම මේ WhatsApp කිරීම Viber කිරීම හෝ මේ info@servicesLK.com වෙත ඊමේල් කිරීමෙන් මම ඔයාලට වැඩි විස්තර දෙන්නම් ඔයාලට උදව් කරන්න පුළුවන් සර්විසස් ටික දාගන්න මේකෙදි දැනට විශේෂයෙන් කොළඹ නුවර ගම්පහ වගේ කළුතර වගේ ප්‍රදේශවල සේවා දැනට මේකේ අපි දාලා තියෙනවා රටේ අනිත් ප්‍රදේශවල තියෙන සේවා ඇත්තටම මේ හැකිනම් අපිට WhatsApp කරන්න නැත්නම් මෙතන chat option එකෙන්
Facebook Messenger option එක තියෙනවා අපිට සේවා මොන හරි අරුතෙන් තියෙනවා නම් ඔයාලා ඒක දාන්න එතකොට මට පුළුවන් මේකේ අප්ලෝඩ් කරගන්න අපේ ටාගට් එක තමයි මේ ලංකාව පුරාවටම මේක මේ විදිහට කරන්න එතකොට පාරිභෝගිකට ටග් ගාලා තමන්ගේ ප්‍රදේශය සිලෙක්ට් කරලා භාණ්ඩ හෝ සේවා පහසුවෙන් තියෙන භාණ්ඩ හෝ සේවා එයාලට ටග් ගාලා ඒක හොයා ගන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන සේවාවක් කියලා සලකන්න හොඳයි බොහොම ස්තුතියි